ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ආර්ථිකයේ වට්ටපු අයම ආර්ථිකයේ ගොඩගන්න කතා කරනවා. දැන් ගෑස් පෝලින් තෙල් පෝලින් නැති කරේ මමයි කියලා මහලොකුවට කයිවාරු ගහන. හැබැයි අපි රටේ කවුරුත් දන්නවා, එදා මහබැංකු මංකොල්ලේ, කුප්‍රකට මහබැංකු මංකොල්ලය සිද්ධ වුණේ නැත්තම් ගෑස් පෝලින් තෙල් පෝලින් ඇති වෙන්නේ නැහැ. නිසා කවුද මහබැංකුව කොල්ල කෑවේ? මහබැංකුව කොල්ල කපු අය තමයි මෙරටේ ආර්ථිකයේ බරපතල විදිහට කඩාවැටුවේ. ඒ නිසා වට්ටපු අය ගොඩනගන්න කතා කරන එකම ලෝක විහිළුවක් වෙලා තියෙනවා. අද විදේශ සංචිත වැඩිවීමක් ගැන කියනවා. ඇත්තටම විදේශ සංචිත යම් ප්‍රමාණයක වැඩි වුණේ මේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථිකයේ මහලොකු විජ්ජාවකින් නෙමෙයි. පහුගිය 2023 අපේ රටෙන් 311,000 රට දාලා ගියා. රටේ ඉන්න බෑ. මේක ඉන්න හිටෙන රටක් නෙමෙයි. රට එපා වෙලා 311,000 2022 රට දාලා ගිහිල්ලා තියෙනවා. 2023 295,000 රට දාලා යනවා. ඒ කියන්නේ මේ 2022-23 අවුරුදු දෙකකට විතර 106,000 වැඩි ප්‍රමාණයක් මේ රටේ ඉන්න බැරි කම නිසා මේ රට දාලා ගිහිල්ලා තියෙනවා. ඒ රට දාලා ගියපු කට්ටියයි ඊට කලින් රටෙන් ගිය කට්ටියයි අද 140,000 විතර ඉන්නවා විදේශගත වෙලා. ඒගොල්ලෝ එවපු ප්‍රේෂණ තමයි ඇත්තටම ගත්තොත් 2022 ඩොලර් බිලියන 3.7ක්, 2023 ඩොලර් බිලියන 5.9ක්. එහෙන් ඒකෙන් තමයි විදේශ සංචිත වලට විදේශ විනිමය ආවේ. ඒක මේ රනිල්ගේ කෙරුවාවක් නෙමෙයි, ආණ්ඩුවේ ආර්ථික කෙරුවාවක් නෙමෙයි. ආණ්ඩුව කරේ මොකද්ද? රටේ ඉන්න අයට යන්න පාර කැපුවා. රජයේ සේවකයන්ටත් අවුරුදු 5ක නිවාඩුවක් ගන්න කියලා අවස්ථාවක් දුන්නා, අවුරුදු 5කට රට යන්න කියලා. ඉතින් අපේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විවිධ වෘත්තීය වේදීන්, බැංකු නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් පවා රට දාලා ගියා. රට දාලා යන තත්ත්වයට පත් වුණා. සෞඛ්‍ය සේවයේ නිලධාරීන් ඒගොල්ලෝ පවා රට දාලා ගියා. ඒගොල්ලෝ ඒ රටවල දුක් මහන්සිලා හම්බ කරලා එවන සල්ලි තමයි විදේශ සංචිතයට වැටුනේ. විදේශ ප්‍රේෂණ ඒ ඩොලර් බිලියන 5.9ක් 2023 ආවේ ඒගොල්ලෝ එහෙ රස්සා කරලා එවන සල්ලි. එහෙම නැතුව රනිල් මේ ආර්ථිකය ගොඩනගන්න කරපු කැංගිඩියකින් විජ්ජාවකින් නෙමෙයි. එනිසා අපේ රටේ ජනතාව මේ රටේ ඉන්න බැරි තත්ත්වය නිසා රට දාලා ගිහිල්ලා විදේශ රටවල වැඩ කරලා ලැබපු සල්ලි වලින් යම් ප්‍රමාණයකට සංචිතය වැඩි වෙච්ච එකක් තියෙන්නේ. එහෙම නැතුව මහලොකු කෙරුවාවකින් නෙමෙයි. ඉතින් අද මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව කරන්නේ අපේ තියෙන රාජ්‍ය සම්පත් ටික තව කුණුකොල්ලට විකුණලා දාන එක. දැන් අපි කවුරුද දන්නවා මේ රටේ ටෙලිකොම් එක පහුගිය කාලේ පුරාවටම ලාභ ලැබපු ආයතනයක්. ලාභ ලැබුවා, ඒ ලාභයෙන් විශාල බද්දක් ආණ්ඩුවට ලබා දුන්නා. හැබැයි අද මොකද කරන්නේ? මේක කුණුකොල්ලට විකුණන්න දැන් ටෙන්ඩර් දාලා තියෙනවා. ඒ විකුණන්න ලකලෑස්ති වෙනකොට මේක බංකොලොත් තත්ත්වයට පත් කරනවා. දැන් පාඩු ලබන තත්ත්වයට පත් කරනවා. අද කියනවා ටෙලිකොම් එක පාඩුයි කියලා. එතකොට මෙච්චරකල් ලාභ ලැබපු ආයතනය මේ හිටපු ගමන් පාඩු වුණේ කොහොමද? මේක හිතාමතාම කුමන්ත්‍රණකාරී විදිහට ටෙලිකොම් ආයතනයෙන් ඉන්න යම් පුංචි කණ්ඩායමක් හවුල් කරගෙන මේ ආයතනය වටන තැන්ට පත් වෙලා තියෙනවා. අද මේක විකුණන තත්ත්වයට වෙලා. ඉතින් ටෙලිකොම් ඉංජිනේරු සංගමය අද මේක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. ටෙලිකොම් එකේ සිටින සියලුම වෘත්තීය සමිති මේ ආරක්ෂා කිරීම වෙනුවෙන් අද මැදිහත් වෙනවා. මේ රටේ ජනතාව මේක විකුණන්න දෙන්න විරුද්ධව මැදිහත් වෙනවා. ඇයි? මේක අපේ රටේ තාක්ෂණයට විතරක් නෙමෙයි, අපේ රටේ ජාතික ආරක්ෂාවටත් ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. මොකද ටෙලිකොම් ආයතනය කියන්නේ අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ප්‍රධාන ආයතනයක්. එනිසා මේක ලාභ ප්‍රශ්න විතරක් නෙමෙයි, ඊට එහා ගිහිල්ලා අපේ ආර්ථික ස්වාධීනත්වය ජාතික ආරක්ෂාවටත් ප්‍රබල තර්ජනයක් වෙන කටයුත්තක්. නමුත් ආණ්ඩුව මොකද කරන්නේ? මේ මාස දෙක ඇතුලේ කොහොම හරි කීයකට හරි විකුණලා දාලා මේ සල්ලි ටික අරගෙන ඒකේ පගාව අරගෙන ඡන්දවලට වේදම් කරන්න ළමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේම තමයි ඔබ දැක්ක පහුගිය දවස්වල හිල්ටන් හෝටලෙත් ඇත්තටම ඒ ඇස්තමේන්තු කරපු, එහෙම නැත්නම් ඒ පිළිබඳව පත් කරපු කමිටුවෙන්, ඒ ඒකපුද්ගල කමිටුවෙන් දීපු තක්සේරුව නෙමෙයි, ඊට අඩු තක්සේරුවට තමයි මේක විකුණන්න යන්නේ. ඇයි මේ ඡන්දේ හදිසියට මේක කුණුකොල්ලට විකුණලා ඒකෙන් ගතමනාවක් අරගෙන ඒකෙන් ඡන්ද කරන්න මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපේ රටේ ජාතික සම්පත් විකුණලා මේ ආර්ථිකය ගොඩ ගන්නවා කියන එකම විහිළුවක්. මේක තමයි රනිල් වික්‍රමසිංහලා එදා ඉඳලා අපේ රට කරපු විනාශය, අපේ රට බංකොලොත් තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ මේක තමයි.
ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන ප්‍රධානායතන කුණු කොල්ලට විකුණල දාන එක. අද එහෙම විකුණලා අවසාන වෙලා තියෙන්නේ රට ගොඩනගන්න මැදිහත්වෙච්ච අපේ රජයේ සේවකයෝ අද විශාල ප්‍රමාණයක් විශ්‍රාමිකයන් බවට පත් වෙලා ඉන්නවා. ඒ අයද රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ වෙලා තියෙනවා. ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ තමයි පහුගිය කාලේ පුරාවට විවිධ ආයතනවල රැකියාවල නියුක්ත වුණේ. ඒ රැකියාවල නියුක්ත වෙලා හම්බ කරපු සල්ලි ටික බැංකුවල තැන්පත් කරා. බැංකුවල තැන්පත් කරාම පහුගිය කාලේ 15% පොලියට පොලි ප්‍රතිශතයක් ලැබුණා. හැබැයි මොකද්ද කරේ ආණ්ඩුව? ඒ පොලිය අඩු කරා. ඒ අඩු කරන වෙලාවේ මං කෙලින්ම ඇහුවා සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන්, මේක වැරදි. එතකොට ඒ වෙලාවේ කිව්වේ මොකද්ද? නෑ, මේක දැන් වැඩි වෙලා තියෙන, ඒ නිසා තමයි අපි ඒක අහෝසි කරේ කියලා. ඒ කියන්නේ 18%ට නැගලා තිනෝ, ඒක ලබා දෙන්න තමයි අපි කරේ. නැවත මේක 15%ට ගේනවා කියලා. දැන් අවුරුදු 2-3ක් වෙනවා ඒ පොලි ප්‍රතිශතය දැන් 8.5%. ඉතින් අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න මැදිහත් වෙච්ච අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බවට පත් වෙලා තියෙන ඒ පුද්ගලයන්ට තමන් හම්බ කරපු සල්ලි ටික බැංකුවේ දැම්මම ඒ බැංකුවෙන් ලැබෙන සොච්චම් පොලියත් අද කප්පාදු කරලා තියෙනවා. ඉතින් අපි කොච්චර කිව්වත් මේ ආණ්ඩුවට බීරියලින්ට වගේ මේක ඇහින්නේ නැහැ, මේකට මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් කියනවා, අවධාරණය කරනවා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකුවල ඒ පොලි ප්‍රතිශතයේ 15%ට නගා සිටවන් නගන් වැඩි කරන්න. මේක අඩු කරලා තියෙන එක වැරදි. මොකද ඒ අයට අද බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ. කන්න බොන්න විතරක් නෙමෙයි, අසනීප වුණාම බෙහෙත් ටික ගන්න, ඒ වියදම් දරා ගන්න වෙන්නේ බැංකුවේ දාපු සල්ලි වල පොලියෙන්. ඒක තමයි තමන්ගේ ආදායම. ඒ ආදායම අද අහිමි කරලා තියෙනවා. ඒ ආදායම අහිමි කරලා අද විවිධ නන්නත්තර කතා කියනවා ආර්ථිකය ගොඩගත්තා කියලා. ගොඩගත්තා නම් මේ පොලි ප්‍රතිශතය 15% වැඩි කරන්න පුළුවන්. නමුත් ඒක කළා නැහැ. එනිසා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඒ අයගේ අයිතියක් වෙච්ච ඒ බැංකුවේ දාලා තියෙන තමන්ගේ සල්ලි වලට ලබා දෙන පොලිය 15%වත් අඩුම ගානේ තියන්න, ඒකට වහම් මැදිහත් වෙන්න කියන අවධාරණය නැවත කරනවා. ඒ වගේම මුලාසන අඩු මන්ත්‍රීතුමනි, අපි දැක්ක පහුගිය කාලේ ග්‍රාම සේවක මහත්මීන් විශාල අරගලයක් කරා ඒ අයගේ සේවා ව්‍යවස්ථාව, ඒ වගේම ඒවයට හිමි නියමිත වැටුප්තලේ පිහිටවන්න කියලා ආණ්ඩුව පොරොන්දු දුන්නා. ආණ්ඩුව විවිධ අවස්ථාවලදී පොරොන්දු දුන්නා. ඒ වෙලාවේ කිව්ව කමිටු අපත් කළා තියෙනවා. කමිටු වාර්තාව ආවට පස්සේ ඉක්මනින් එකට මැදිහත් වෙනවා කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඊයේ ගැසට් එකක් නිකුත් කළා තියෙනවා. මේ අගෝස්තු මාසේ 2 ඉඳලා ඒ ගැසට් එක ක්‍රියාත්මක වෙනවා කියලා තමයි තියෙන්නේ. ඒකේ ඒ ගැසට් එකේ තියෙන සේවා ව්‍යවස්ථාව වැටුප්තලය මේ ග්‍රාම සේවා නිලධාරීන් කිසි කෙනෙක් පිළිගන්න එකක් නෙමෙයි. කිසිදු වෘත්තීය සමිතියක් පිළිගන්න එකක් නෙමෙයි. ඒ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයට ඇවිල්ලා සම්පාදනය කරපු සේවා ව්‍යවස්ථාවක් තිබුණා. ඒකට අමාත්‍යංශය එකඟ වුණා. විවිධ නිලධාරීන් විවිධ වාද විවාද තර්ක කරලා අවසාන එකඟ වුණා. ඒ වැටුප්තලයටත් එකඟ වුණා. හැබැයි ඒ වැටුප්තලය නෙමෙයි අද මේ ගැසට් කරලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වෙනස් වැටුප්තලයක තමයි පිහිටවල තියෙන්නේ. ඒ වගේම තමයි ඒ සේවා ව්‍යවස්ථාව නෙමෙයි දැන් මේ ගැසට් කරලා තියෙන්නේ. ඒට සම්පූර්ණයෙන්ම පටහැනි වෙච්ච සේවා ව්‍යවස්ථාවක් තමයි ඊයේ ගැසට් කරලා තියෙන්නේ. සගෝස්තු 2 ඉඳලා මේ ගැසට් ක්‍රියාත්මක වෙනවා කියනවා. ඇත්තටම මේක එක පැත්තකින් ගත්තොත් මේ ඡන්ද ඉලක්ක කරලා රවට්ටන්න දීපු බොරු පොරොන්දුවක්. ඇත්තටම ගත්තොත් එහෙම කරන්නත් බෑ. ඡන්ද කාලේ එහෙම වැටුප්තලයක පිහිටවන්න බෑ. ඒක අල්ලස් ලබා දීමක්. ඒක නීත්‍යානුකූලව ගත්තත් වැරදි. නමුත් දැන් ග්‍රාමසේවක මහත්මීන් සතුටු කරන්න කියලා හිතාගෙන මේ ඡන්දේ වෙලාවේ මේ කරන ප්‍රෝඩාව ඇත්තටම ප්‍රෝඩාවක්. ඒ ප්‍රෝඩාවෙන් ග්‍රාමසේවක මහත්මීන් රැවටෙන්නේ නැහැ. එනිසා සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා අද මේකට විරෝධය පළ කරලා තියෙනවා. ඒ ලැබෙන 12 මේකට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඇයි මේ එකඟතාවයෙන් හදාගත්ත සේවා ව්‍යවස්ථාව, එකඟතාවයෙන් හදාගත්ත වැටුප්තලේ ආණ්ඩුව පිහිටවන්න ආණ්ඩුව සමත් වුණේ නැහැ. ආණ්ඩුව ඒව රැවට්ටුවා. ග්‍රාමසේවක මහත්මීන්ව රවට්ටලා තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඡන්ද මැතිවරණ කාලේ ග්‍රාම නිලධාරීන් තමයි ඒ රාජකාරී කටයුත්තේ ගමේ ප්‍රධාන නිලධාරියා වෙන්නේ. දැන් උන්ව මේ තත්ත්වයටපත් කරාම මේ ඡන්ද කටයුත්ත සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. මැතිවරණ කටයුත්ත සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ආණ්ඩුවම එක හිතාමතා කඩාකප්පල් කරපු වැඩක්ද කියලා සැකයි. මොකද මේ නිලධාරී මේ වෙලාවේ එවැනි ක්‍රියාමාර්ග වලට යාම තුල
මැතිවන ක්‍රියාවලියට යම්යම් බාධා එල්ල වෙන්න පුළුවන්. ඒතර ආණ්ඩුව හිතාමතාම එවැනි තැනකට ග්‍රාම නිලධාරීන්ව තල්ලු කරන්න කරනවාද කියන සැකයක් අපිට තියෙනවා. ඒ නිසා අපි ග්‍රාම නිලධාරී මහත්මින්ගේ මේ ඇත්ත සාධාරණ ප්‍රශ්නේ ඇත්තනෝ ගත්තොත් සේවා ව්‍යවස්ථාවේ පිහිටවන එකට සල්ලියක් නැහැ. ඒ අයට ඒ අයගේ සුදුසුකමට හිමි ගෞරවණීය රැකී අවස්ථාවක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. බොහෝ ග්‍රාම නිලධාරීන් ඉන්නෝ පශ්චාත් උපාධි, ඒ වගේම මාස්ටර් ඩිග්‍රීස්, PhD කරපු ඇත්තින් නිකම්ම ග්‍රාම නිලධාරි වෙච්ච දේශපාලන පත්වීම නෙමෙයි. එහෙම අතලොස්සක් පහුගිය කාලේ හිටියා ඒ කට්ටිය නෙමෙයි. මෑත කාලේ ගත්තොත් ග්‍රාම නිලධාරි බහුතරයක් පත් කරගත්තේ ඒ අවශ්‍ය විභාගවලට පෙනී සිටලා ඒවා සමත් වෙලා. නමුත් ආණ්ඩුව විවිධ වංගු ගහලා මේ වෙනස් විදිහට ගන්න උත්සාහ කරා. හැබැයි ඒ අයගේ විරෝධයන් එක්ක ඒව සාර්ථක කරගන්න බැරි වුණා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා වහම මේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය ෂණිකව විසඳන්න. මේ සේවා ව්‍යවස්ථාව උන් කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේ වැටුප් තලයේ කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් කරුමුලාසිරුවන්ට මන්ත්‍රීතුමනි, ආණ්ඩුව කොයිතරම් කයිවරු ගැහුවත් මේ ආර්ථිකය ගොඩ ගිහිල්ලා කියලා, මේ ආර්ථිකය ගොඩ ගියා නම් රුපියල් 12ට තිබිච්ච බිත්තරේ රුපියල් 45 වෙන්න බෑනි. බිත්තරේ ඉන්දියාවෙන් ගේන තත්ත්වයට පත් වුණා නම් කොහොමද ආර්ථිකය ගොඩ වුණා කියන්නේ? ආර්ථිකය ගොඩ ගියා නම් රුපියල් 12 බිත්තරේ රුපියල් 45ට නගින්නත් බෑ. රුපියල් 450ට තිබිච්ච කුකුල් මස් කිලෝ එක රුපියල් 1200ට වැඩි වෙන්නත් බෑ. රුපියල් 65ට තිබිච්ච හාල් කිලෝ එක රුපියල් 170ට 80ට නගින්න බෑ. ආර්ථිකය ගොඩ ගිහිල්ලා නෙමෙයි, ආර්ථිකය ගොඩ ගියා කියලා පුරාජේරු ගහන. ඒ පුරාජේරු වලින් මේ රටේ ජනතාව රවට්ටන්න බෑ. ජනතාවට ඒ පීඩනේ දැනෙනෝ. ඒ ජනතාව පීඩනේ දරාගෙන ඉන්නේ, ඉවසගෙන ඉන්නේ මේ මැතිවරණ එනතෙක්. මැතිවරණයේදී මේ පාලනය වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන ජනතාව ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් අපිට බොහොම පැහැදිලිව පෙනෙන්න තියෙන සත්‍යය තමයි මේ ජනතා ද්‍රෝහි ආණ්ඩුව පළවා හරින්න මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද පෙළ ගැහිලා ඉන්නවා. ඒ ජනතාවගේ තීන්දුව තව දවස් 46කින් මේ රටේ ජනතාව පෙන්නුම් කරනවා. ඒක අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ පුරාජේරු බොරු කයිවාරු තව තියෙන්නේ දවස් 46යි. එතනින් පස්සේ මේක ඉවරයි. රට නිවැරදි මගට යන්න අලුත් මාවතක් තෝරගන්න මේ රටේ ජනතාව සූදානම් කියන එක අවධාරණය කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතිමත්තුමා. You're watching the Life Traveler Channel.